YouTube දවසක් වේවා මගේ යාළුව හැමෝටම TechView YouTube channel එකට මම ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි අද බලන්න යන්නේ ඔයාලා Facebook use කරද්දි ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන. ඒ තමයි ගොඩක් අයට ඔයාලගේ number එක යනවා Facebook එක හරහා. ඒ නිසා මේ Facebook එකේ ඔයාගේ number එක hide කරන්නේ කොහොමද? මේක අනිත් කට්ටියට පෙන්වන්න තියෙන හදන්නේ කොහොමද කියන එක තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. ඔයාලා මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්තම් මෙතන තියෙන subscribe button එක click කරලා subscribe කරන්න. ඔයාලට මම video එකක් දාපු සැනින් ඔයාලට video එකේ notification එකක් ලබා ගැනීමට අවශ්‍ය නම් මේ අයිනේ තියෙන bell icon එක click කරන්න. හරි. අපි අද මොකද්ද මේක කරන්න කියලා දැන් ගිහින් බලමු. ඉස්සල්ලාම ඔයාගේ app එක හරහා Facebook එකට log වෙන්න ඕනේ. ඔයාලා Facebook එකට log වුණ ගමන් ඔයාලට මේ විදියට page එක load වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලා කෙලින්ම ඔයාලගේ profile එකට යන්න ඕනේ. ඔයාලා මේ විදියට profile එකට ගියාම මෙතන අපිට තියෙනවා edit profile කියලා option එකක්. අපි ඒ edit profile කියන එකට යන්න ඕනේ. අපි ඒක click කරාම ඔයාලගේ profile එක ඔයාලා දාලා තියෙන විස්තර ඒ හැම දෙයක්ම ඔයාලට මේ විදියට පෙන්වනවා. ඒක යටම තියෙනවා. ඒ page එක යටම තියෙනවා edit your about info කියලා. අපි ඒකට යන්න ඕනේ. ඔව් අපි ඒකට ගියාට පස්සේ ඔයාලගේ දාලා තියෙන විස්තර ඒ හැමදේම පෙන්වනවා. අපි ඒ page එකේ මැදකට එනකොට ඔයාලගේ phone number එක පෙන්වනවා. ඒ phone number එක පෙන්වන තැන ඔයාලගේ only me කියලා තියෙනවා නම් එතන ඒක වෙන කාටවත් පෙන්වන්න. ඒක ඔයාලට විතරයි පෙන්වන්නේ. එතකොට ඔයාලට මෙම මම මේ කතා කරපු ගැටලුව ඔයාලට නැහැ. එතකොට ඔයාලගේ number එක Facebook එකෙන් කාටවත් ගන්න බෑ. ඉතින් දැන් ඔයාලගේ එතන only me කියලා නැත්තම් එතන තියෙනවා තව option ටිකක් මම ඔයාලට පෙන්වන්නම්. එතන edit ගියාම ඊගාව page එක load වෙනවා. ඊගාව page එක load වුණාම එතන තියෙනවා ඔයාලගේ phone number එක. ඊට ඉස්සරහින් චූටි කොටුවක් තියෙනවා පේනවාද ඔයාලට? දකුණු පැත්තෙන් ෆෝන් නම්බර් එක ඉස්සරහා ඒක ක්ලික් කරාම ඔයාලට මේ විදිහට පෙන්වනවා පබ්ලික් පබ්ලික් දාලා තිබ්බ ෆෝන් නම්බර් එක ඒක ඔයාගේ Facebook එකේ යාළුවොണ്ടයි ඔයාගේ ප්‍රොෆයිල් එක බලන ඔයාගේ යාළුවෝ නොවන අයටයි ඒ හැමදෙනාටම පෙන්වන නම්බර් එක. එහෙම පෙන්වුවොත් ඔයාලට ඒක ලොකු කරදරයක් වෙයි මොකද නම්බර් එක සේව් කරගෙන කතා කරනවා මැසේජ් කරනවා ඒ වගේ වැඩ වෙනවනේ. ඔයාලට ඒක කරදරයක් වෙන නිසා ඔයාලා ඒකේ හොඳම ඔප්ෂන් එක තමයි only me කියන එක දාන එක. හරි. ඊට පස්සේ අපි බලමු friends කියන එක. මේ friends කියන එක ඔයාලා දාලා තියෙනවා නම් ඒක ඔයාලගේ යාළුවන් විතරයි පෙන්වන්නේ. ඒ කියන්නේ ඔයාලා ඇඩ් කරන් ඉන්න යාළුවෝ හැම එක්කෙනාටම මේ ෆෝන් නම්බර් එක පෙන්වනවා. ඒකත් ඔයාලට කරදරයක් කියලා හිතනවා නම් නම්බර් එක සේල් වෙනවා වගේ වැඩක් නෙතන වෙන්නේ. මොකද අද කාලේ දන්නනේ ෆෝන් නම්බර් එකක් හම්බුනාම කෝල් කරනවා මැසේජ් කරනවා කරදර කරගෙන කරන්නේ ගොඩක් කට්ටිය. අර සමහර ගොඩක් පිරිමි ළමයි එහෙම නැහැ. ඩීසන් ඉන්න කට්ටියක් ඉන්නවා. ඒ අතර ඉතින් ඔය දන්නා දෙකෙනෙක් දෙන්නෙක් පිරිමිකම කන කට්ටිය ඉන්නවනේ. අන්න ඒ කට්ටිය ඒ වගේ වැඩ කරනවානේ. ඒ නිසා මෙතන මේ only me කියන එක සිලෙක්ට් කරලා ඒ page එක යටටම ආවම ඔයාලට සේව් කියලා තියෙනවා. ඒක සේව් කරපු ගමන් චුටි වෙලාවකින් ඔයාගේ ආය main page එකටම යනවා. එතකොට ඔයා ආය ගිහිල්ලා ඒක හරියටම කන්ෆර්ම් කරගත්තා නම් හරි ඔයාගේ only me වැටලාද තියෙන කියන එක ආයි ප්‍රොෆයිල් එකට ගිහිල්ලා edit profile ගිහිල්ලා ඒ load වෙන page එකේ යටම තියෙනවා edit your info කියලා. අපි ඒකට ගිහින් බලමු ඔයාලගේ only me දාපු number එක හරියටම ඒ විදිහට save වෙලාද කියලා. ඔව් දැන් මේ විදිහට මෙතන only me කියන එක ඔයාගේ number එක save වෙලා තියෙනවා නම් ඒ ආකාරයටම ඔයාලට කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. දැන් එතකොට ඔයාලගේ අර ප්‍රශ්න ඔක්කොම හරි. එතකොට ඔයාගේ නම්බර් එක වෙන කාටවත් පෙන්නන්නේ නැහැ කිසිම කෙනෙක්ට. එතකොට කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ ඔයාලට. හරි. ඔයාලා දැන් මේකෙන් යම් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඔයාලට දෙයක් දැනගන්න හැකියාව ලැබුණා නම් ඒක තමයි මගේ සතුට. ඔයාලට කිසියම් හෝ ගැටලුවක් තියෙනවා නම් ඕනෙම දෙයක් IT පිළිබඳව හා ෆෝන් පාවිච්චි කරලා දෙන ගැටලු ඔයාලට යට කමෙන්ට් කියන තීරුවේ ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මම ඔයාලට එතකොට මම ඔයාලට ඒක විසඳුම ලබා දෙන්නම්. මේ තියෙන යට කමෙන්ට් කියන බටන් එක තීරුව. ඒ කමෙන්ට් කියන තැන ඔයාලා කමෙන්ට් එක දැම්මම ඔයාලට මම ඒකට අවශ්‍ය පිළිතුර ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්තම් ඔයාලා දැම්මම subscribe කියන බටන් එක click කරලා මගේ YouTube channel එක subscribe කරන්න.
අයිනේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා ඔයාලට මම වීඩියෝ එකක් දැම්මම ඒකේ notification එක ගන්න පුළුවන්. මගේ මේ වීඩියෝ එක ඔයාලට උදව්වක් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් මම එක්ක එකතු වුණ ඔයාලා හැම දෙනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.